මේ කතා කරන්න අදහස් කරන්නේ born again කල්ලි ගැන. ඇමරිකන් මුදල් මත යැපෙන born again කල්ලිය අප රටට කරන මේ විනාශය අද උච්චතම අවස්ථාවට පත් වෙලා තියෙනවා. අපේ රටේ ජනතාව අතර ගෞරව ආදරයට ලක් වෙච්ච වික්ටර් රත්නායක වැනි කලාකරයෙකු ගිල ගන්නට තරම් මොන් ශක්තිමත් වෙලා තිබෙනවා. මේක වික්ටර් රත්නායකගේ මානසික බලහීනත්වය මිසක් වෙන කිසිවක් නෙවෙයි. ඔහු ගැයූ බෞද්ධ ගීතිකා සියල්ලක්ම පමණක් නොවේ දශක පහකට වැඩි කාලයක් ඔහු ගෞරව දැක්වූ බුදු පිළිම වහන්සේ සහ බෞද්ධ පොතපත් පවා විනාශ කර ලන්නට තරම් මේ ස්ත්‍රියකගේ මග පෙන්වීම හේතු වෙලා තියෙන බව නම් කියන්නට ඕන. ඒක කරන්නට මේ born again මිත්‍යාවට පුළුවන් වෙලා තිබෙනවා. බුදුන් වහන්සේ උගන්වා වදාළ පරාභව සූත්‍රයේ තියෙන ගාථාවක් මට මේ මොහොතේ සිහිපත් වෙනවා. අතීත යොබ්බ නොපෝසෝ ආනේති තිඹරුත්තනි. අවුරුදු 75ක් 80ක් වෙච්ච පුජ්‍යලේක් අවුරුදු 30ක 35ක ගැහැණියක් විවාහ කරගත්තම ඇතිවන තත්වය මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. ඒ ගෑණිගේ බහට යට වෙලා ඒ ගෑණි වෙන කොහෙවත් යයි කියලා ඒ ගෑණි ආරක්ෂා කරගන්නට කටයුතු කිරීම නිසා ඒ පුජ්‍යලයා පිරිහෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බොහෝ අකටයුතු කම් වලට යොමු වෙච්ච මේ කාන්තාව බේරගෙන රැකගන්නට වික්‍ර රත්නායකයන් ඉදිරිපත් වන්නේ තමන්ට දාව උපන් දරුවන් පවා අතහැරලා දාලා. මේ තරමට තමන් ගොඩනගාගත් පෞරුෂය විනාශ කරගන්නට තරම් ස්ත්‍රියක් නිසා වික්‍ර රත්නායකට සිදුවීම ඉතාමත්ම කනගාටුවට කරුණු. තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිකම නිසාම ස්ත්‍රිය රැකගන්නට ගිහිල්ලා තමන්ගේ අභිමානය කෙලස ගැනීම ඉතාමත්ම කනගාටුවට කරුණා. අපේ සුහසක් රසික රසිකාවියන් අතර යුග ගණනාවක් පුරා ගෞරවයට බහුමානයට පාත්‍ර වී සිටි ඒ දැවැන්ත යුග පුරුෂයා වික්ටර් රත්නායක අද සිය දිවි හානි කරගෙන තියෙන බව කියන්නට ඕන මේ born again කල්ලිය නිසා. born again කල්ලිය එය අලංකාර ආස්වාද ජනක ඒ
රත්නායකගේ යුග මෙහෙවරට අවසාන තිත තබලා ඉවරයි. මේ කල්ලිය ක්‍රියාත්මක වෙන්නේ හොඳම කාලය තමයි. නැත්නම් මේ බෝන් අගේන් කියන කල්ලිය ක්‍රියාත්මක වෙන්න හොඳම කාලය තමයි අද අපේ මව්බිම තුල උදා වෙලා තියෙන්නේ. උන් දාපු ඇතම් පෝස්ටර් අපි දැක්කා. ඒ අය වෙනුවෙන් මුදල් ලබා දෙන ආකාරය, දුප්පත් මිනිස්සු ගිලගන්නට කටයුතු කරන ආකාරය, කොරෝනා වෛරසය නිසා අසරණ වෙච්ච පිරිස මුදල් දීලා ගිලගෙන ඒ කාලය නැත්තම් ඔවුන් අසරණයන් මේ අවස්ථාවේ තමන්ගේ මිත්‍යාව පතුරවමින් ඒ අය තමන්ගේ ග්‍රහණයට නතු කරගන්නට හොඳම කාලය දැන් මේ උදා වෙලා තියෙනවා. ඒක තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දිගු කාලයක් තිස්සේ අවුරුදු 4-500ක් තිස්සේ කරන්නට බැරි වෙච්ච දෙයක් සිද්ධ කරන්නට දැන් දොරවල් විවෘත වෙලා තියෙනවා. ඒකටම ගැළපෙන එක සින්දුවක් දෙකක් කියලා ජනප්‍රිය වෙච්ච නිලු අධිකාරී වැනි අයත් මේ මිත්‍යාව පසුපසම යන්නේ මුදලට නතු වෙලා කියන එක විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට වෙනවා. මට මගේ ලෝකෙ මම අතහැරපු දෙයට මං වේදිකාව අතහැරියා. මගේ කලා ලෝකෙ මං අතාරින්න නිර්ලෝභීව යටහත් වුණා. අද උන්වහන්සේ මට අතහැරපු දෙයම මේ අල්තාරයත් මේ වේදිකාවත් නමස්කාරයත් උන්වහන්සේ මහිමයට ගේන්න, උන්වහන්සේ ප්‍රශංසාවට පත් කරන්න උන්වහන්සේ අද මට මේ වේදිකාව දුන්නා. හැලෙලුයා. අපේ කනගාටුව මෙතරම් වටින බුදුදහම වැනි සම්පතක් තියෙද්දි ඒකෙන් ප්‍රයෝජන නොගෙන මුදල් වලටම ගිජු වෙමින් ඒ පසුපස යාමට උගතුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවරුන් සහ වෙනත් ක්ෂේත්‍රවල අය කටයුතු කිරීම. ඒ නිසාම තමයි අද බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියන මිත්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. මේ හැම දෙයක් පසම සිටින්නේ ජාත්‍යන්තර බලවේග. මේක නතර කරන්නට අපට බැරි වෙලා තිබෙන්නේ අපේ රටේ ප්‍රබල දේශපාලන චරිත මේ පසුපස සිටින නිසා. විපක්ෂයේ සිටින නායකයාගේ පටන් අපි දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාසය තබපු රාජපක්ෂ පවුලේ ඇතමුන්ද මේ මිත්‍යාවට යට වෙලා ඉන්න බව නම් කියන්න ඕන. මොකද ඔවුන්ට උගත්කමක් තියෙන්නට පුළුවන්, නමුත් බුද්ධියක් නැහෙනේ. මාක්ස්වාදීයයි කියා ගන්න මේ රට දෙවතාවක්ම විනාශ කරපු දේශපාලන පක්ෂ එක පැත්තකින් විශ්වවිද්‍යාලවලට යන භික්ෂුව විනාශ කරන සිවුර ඇඳගෙන අදහන්නේ කාල් මාක්ස්, කාමරේ ගහගෙන ඉන්නේ කාල් මාක්ස්ගේ පින්තූර. අනිත් පැත්තෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමත් අද බෝන් අගේන් කල්ලියට නතු වෙලා රටේ ඉතිහාසය ගැන හැඟීමක් තිබුණා නම් මේ කුමන්ත්‍රණ වලට සහාය දෙන්නේ නැහැ. ඒක තමයි මේ කුමන්ත්‍රණ නතර කරන්නට ඔවුන් උත්සාහ ගන්නේ නැතුව ඔවුන්ට අවශ්‍ය දේ කරන්නට ඉඩ දීලා බලාගෙන ඉන්නේ. ඒව ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ යන විදියට ගියොත් වැඩි කල් යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණයි කියලා අශෝක රජුරුවන්ගේ ප්‍රතිරූපය පවා විනාශ කරන කල්ලිවල වැඩසටහන ඉන්දියාව නියමාකාරයෙන් දැනගත්තොතින් ඔවුන් අපේ රට ආක්‍රමණය නොකර ඉඳීවිද? මේ කුමන්ත්‍රණය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ නිසා ඉතාම භයානක කාලයකට අපි මුහුණ දීලා තිබෙනවා. බෝන් අගේන් කාර්යයන්ට ලෙඩ සනීප කරන්න පුළුවන් නම් අද මේ කොරෝනා වෛරසය නිසා ඉතා අපහසුතාවයට පත් වෙලා ඉන්න ලංකාවේ අසරණයන් සුව කරලා පෙන්නන්නකෝ. බටහිර රටවල මිනී කඳු ගොඩ ගැහෙද්දි කරන්න තියෙන්නේ ලෙඩුන් සුවපත් කරන එකනේ. බෝන් අගේන් උපන් ඇමරිකාවේ 105ක් මරණයට පත් වෙලා ඔවුන් බේරගන්න බැරි මේ කල්ලිවලට විරුද්ධව අපේ රටට ආදරය කරන අය පෙළ ගැහෙන්න ඕන බව අද හොඳටම පැහැදිලියි. මේකෙන් වෙන්නේ කිසිවක් නොදන්නා අහිංසක අසරණ මිනිස්සු බිලිබා ගැනීමට මේ කල්ලිවලට ඉඩ දෙන එක.
බුදු සසුන විනාශ කරන්නට භික්ෂූන් නමින් පෙනී සිටින ඇතැම් අය විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ඒ වාල්ට රුකුල් දීලා භික්ෂූන් හැටියට පෙනී සිටින ශ්‍රමණ වේශධාරීන් මේ බෝන් අගේන් මිත්‍යාව තුලින් ළඟදීම එලිබසින බව නම් කියන්නට මොන ඒක ගැන සැකයක් හිතන්න එපා මුදල් ටිකක් දෙන එක තමයි තියෙන්නේ ඔවුන්ගේ ওই කුමන්ත්‍රණ වලට හසු වුණා නම් අපිත් සිවුරේ නෑ අද ලෝපුරා දක්ෂ භික්ෂූන් පවා මේ කුමන්ත්‍රණ වලට අහු වෙලා සිවුරු අරවල තිබෙද්දි අනිකුත් අය ගැන කියන්න දෙයක් නෑනේ දැන් අපට රටේ බලය ඉල්ලන අය ගැන ඒ වගේම රටේ බලය ඉල්ලන අය ගැනවත් අනිකුත් අය ගැනවත් किसी विश्वास्यक तियान्नट पुलुवान कमाकने अपि बले दबादी युत्ते रटा जात्यात बुद्ध सासिनात आरक्षा करने पिरसकट सिंगल बौद्ध चांदेने बले एट पात्तुमात वर्तमान राजेन अप बलापुरोत्तु एक रटाक एक नीत्याक एवगे मा राज्यने वन संगिदान वलिन सिदु करन अकटे युतु काम अन्य आगमी करने वैनी दे මුස්ලිම් අන්තවාදයේ නැති කිරීම ගැන අපට අද බලාපොරොත්තු තියන්නට පුළුවන් කමක් නැ මේ යන ක්‍රමය අනුව. එනිසා ඊතාත්ම කරුණාවෙන් කියන්නේ මේ සිදුවෙන කුමන්ත්‍රණය තුලින් නැත්තම් මේ සිදුවෙන කුමන්ත්‍රණ වලින් රට ජාතියත් බුද්ධ ශාසනයත් බේරා ගැනීමට නම් සියලු පක්ෂ පාට අතහැරලා සෑම දිනාම එකමෙන් වියයුතු බව තමයි අපේ ඉල්ලීම. ඔබ සෑම දිනාටම ඒ සත්ක්‍රියාව වෙනුවෙන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.